අයිබෝන් අද අපි ඉගෙන ගන්න යන්නේ උසස් පෙළ ICT විෂය නිර්දේශයේ 2017 සිට ක්‍රියාත්මක කරන විෂය නිර්දේශයේ වෙබ් ඩෙවලොප්මන්ට් නැත්නම් වෙබ් අඩවි සංවර්ධනය සම්බන්ධයෙන් තියෙන පාඩමට අලුතෙන් එකතු වෙච්ච PHP කොටස සම්බන්ධ. ඉතින් PHP කියලා කියන්නේ අපි වෙබ්සයිට් එකක් හදද්දී ඒ වෙබ්සයිට් එකේ බැක් එන්ඩ් එක එහෙම නැත්නම් අපි කියන සර්වර් සයිඩ් එක කියලා. ඒ කියන්නේ අපිට වෙබ්සයිට් එකට ප්‍රෝග්‍රෑමින් පැත් එකතු කරන්න පුළුවන් කොටස. අන්න ඒ කොටසට ප්‍රෝග්‍රෑම් කරන්න අපි භාවිත කරන භාෂාව. වෙබ් අඩවියකට පෙන්වන්නට අවශ්‍ය දත්ත සමුදායෙන් ලබා ගන්න ආකාරයත් අපිට මේ පාඩම අවසානයේදී ඉගෙන ගන්නට හැකි වේවියයි හිතනවා. අපි බලමු මුලින්ම PHP පාඩමේ අපේ විෂය නිර්දේශයේ ඇතුළත් කරලා තියෙන කරුණු කාරණා ටික. මේ ටික අන්තර්ගත වෙන්නේ විෂය නිර්දේශයේ 10 වෙනි පාඩමේ 10.7 කියන නිපුණතාවයේ යටතේ තමයි මේක ඇතුළත් වෙන්නේ. ඒතර මුලින්ම ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් ගතික වෙබ් පිටු හැඳින්වීම කියන එක තියෙනවා. ඒතර අපි මුලින්ම කතා කරන මොකද්ද ගතික වෙබ් පිටුවක් කියන්නේ කියන එක. ඊට පස්සේ PHP කේත කොහොමද අපි HTML පිටුවකට කාවත් දන්නේ? PHP වල විචල්‍ය, ඊට පස්සේ ඒකේ තියෙන arrays, control structures, ඒ කියන්නේ ඔයගොල්ලෝ Python වලදී ඉගෙනගෙන තියෙන if conditions, while loop, for loop කොහොමද අපි PHP වලදී භාවිතා කරන්නේ කියන එක කතා කරනවා. එතකම් PHP වල ශ්‍රිත එතකම HTML වල ඔයගොල්ලෝ දැනටමත් ඉගෙනගෙන නැති ගොඩක් කට්ටිය ආදාන මූලංග. ඒ කියන්නේ අපි input fields කියලා කියන්නේ form එකක HTML වල අන්න ඒව ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඊට පස්සේ අපි HTML form එකකින් ඒ ලබා ගන්න දත්ත PHP හරහා SQL කියන භාෂාවත් භාවිත කරලා ඔයගොල්ලෝ දත්ත සමුදාය කියන පාඩමේදී මම හිතන්නේ ඉගෙනගෙන තියෙනවා SQL කියන. ඒ SQL කියන භාෂාවත් පාවිච්චි කරලා අපි කොහොමද PHP වලින් දත්ත සමුදායේ තියෙන වගුවකට නැත්නම් ටේබල් එකට අපි අර HTML form එකෙන් ගන්න data දාන්න කියන එක. ඒ ටික තමයි අපේ මේ සිලබස් එකේ අන්තර්ගත වෙලා තියෙන. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සිලබස් එකේ පහළ තියෙන දත්ත ප්‍රබව නිර්මාණය කර දත්ත ඇතුළත් කිරීම MySQL දත්ත සමුදාය සිට දත්ත සොයා ලබා ගැනීමට PHP කේත නිර්මාණය කිරීම. ඒ වගේම සොයා ලබාගත් දත්ත භාවිතයෙන් ෆෝරම් අංගයන් අනියෝග කිරීම. ඒ කියන්නේ අපි ලබාගත් දත්ත අරගෙන නැවතත් ෆෝම් එකට ෆිල් කරලා පෙන්වන්න කියන ටික තමයි අපේ සිලබස් එකේ අන්තර්ගත වෙන්නේ. ඒතර ගිය අවුරුද්දේ 2019 A level වල ව්‍යුහගත පේපර් එකේ, කියන්නේ ස්ට්‍රක්චර් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තිබුණා PHP වලින්. හැබැයි ඒක ඇවිල්ලා තිබ්බ හිස්තැන් පුරවන්න. ඒ කියන්නේ පළවෙනිදම PHP වලින් ප්‍රශ්නයක් එන අවුරුද්ද නිසා මම හිතන ලේසි ප්‍රශ්නයක් තියෙන සමහර විට 2020 අපිට ඒ වගේම ප්‍රශ්නයක් ව්‍යුහගත පේපර් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හිස්තැන් පුරවීමට හෝ නැත්නම් උඹට පොඩි කේතයක් ලියන්න එන්න පුළුවන්. හරි, අපි බලමු PHP ගැන එතනින් එහාට. ඒතර මුලින්ම විෂය නිර්දේශයේ තිබුණා ගතික වෙබ් පිටු ගැන. ඒතර ගතික වෙබ් පිටුවක් කියන්නේ දැන් අපි දන්න අපි සාමාන්‍ය හෝටල් එකක වෙබ්සයිට් එකකට ගියොත් නැත්නම් ස්කෝල් එකක වෙබ්සයිට් එකට ගියොත් ඒක යන හැමෝටම පෙන්වන්නේ එකම කන්ටෙන්ට් එක. ඒ කියන්නේ ඒවට අපි කියන ස්ථිතික වෙබ් පිටු කියලා, ස්ටැටික් වෙබ් පේජස්. අපි සාමාන්‍යයෙන් HTML වලින් page එකක් හැදුවම ඒකේ කන්ටෙන්ට් එක ලොග් වෙන හැමෝටම එකයි, ලොග් වෙන වෙලාව අනුවත් එකයි. කියන්නේ ඒක වෙනසක් නැහැ, ස්ථිතිකයි. හරි, අපි හදන HTML එක වෙනස් වෙන්නේ. හැබැයි අපි දැන් මේ වගේ Facebook වගේ සයිට් එකක් ගත්තොත් ඒකේ ඔයගොල්ලෝ ගුණාම ඔයගොල්ලන්ට පෙන්වන්නේ ඔයගොල්ලන්ට අදාළව වෙනස් වෙච්ච නිවුස් ෆීඩ් එකක්. ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට අනුව වෙනස් වෙච්ච එකක්. මම ලොග් වුණත් මට පෙන්වන්නේ වෙන එකක්. මම ලොග් වෙන වෙලාව අනුව වෙනස් දේවල් පෙන්වනවා. ඒ කියන්නේ යූසර්ට අනුව, ඒ කියන්නේ පරිශීලකයාට අනුව, එහෙම නැත්නම් වෙලාව අනුව වෙනස් කන්ටෙන්ට් අපිට පෙන්වන්න පුළුවන්. දත්ත සමුදායක් ගබඩා කරලා තියෙන ඒවා අරගෙන ඒ ගත්ත දත්ත අපිට යූසර්ට වෙබ් පිටුවේ ගතිකව, ඒ කියන්නේ වෙනස් වෙමින් පෙන්වීමේ හැකියාව තියෙනවා මේ PHP භාවිත කරලා. එතකොට අපි ඩයිනමික් වෙබ් පේජස් හදන්න තමයි PHP මූලිකවම භාවිත කරන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ PHP ටික ඉගෙන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මාක් සකර්බර්ග් මුල්ම අවදී Facebook නිර්මාණය කරද්දී තිබුණ ෆීචර්ස් ටික ඔක්කොම ඇඩ් කරලා වෙබ් අඩවියක් හදාගැනීමේ හැකියාව ඇති වෙයි කියලා. හරි. අපි ඊළඟ PHP වල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම PHP හොයාගෙන තියෙන්නේ Rasmus Ledoff කියන කෙනා 1994. PHP භාෂාව මුලින්ම ලියන්න මූලික වෙලා තියෙන්නේ වෙබ් අඩවි වල අපි දත්ත එහා මෙහා යැවීම සඳහා දත්ත සමුදායත් එක්ක. එතකම ඒ කාලෙදී මේ C පරිගණක භාෂාව තමයි මේවට භාවිත වුණේ, CGI script කියන එක. ඉතින් මේ C පරිගණක භාෂාවේ තියෙන functions වෙනුවට එයා C පරිගණක භාෂාව භාවිත කරලා වෙනම functions සහිත භාෂාවක් නිර්මාණය කරන එකට තමයි PHP කියලා කියන්නේ. PHP දැනටත් ඔයගොල්ලන්ට open source language එකක් විදිහට භාවිත කරන්න පුළුවන් PHP භාෂාව. එතන අපි මුලින්ම බලමු කොහොමද PHP වල Hello World program එකක් run කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍ය ඕනම language එකක් ඉගෙන ගන්නදී මුලින්ම අපි ඉගෙන කරන එක තමයි Hello World එකක් කියන්නේ කියලා. අපි බලමු PHP වල කොහොමද අපි Hello World program එකක් run කරන්න කියලා. අපි දැන් practical වලට
යොමුෙමු කොහොමද මේක කරන්න කියලා බලමු හරි එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කම්පියුටර් එකට PHP එක වැඩ කරනවා නම් SAMP හරි WAMP හරි කියලා තියෙන ඕගොල්ලන් software ටිකක් internet එක භාවිත කරලා download කරගන්න පුළුවන් SAMP හරි WAMP හරි කියන මුදුකාංගය ඕගොල්ලන් භාවිත කරන්න වෙනවා මේ SAMP WAMP කියන දෙකේම අපිට database management system එකක් ඒ කියන්නේ මේ SAMP එක කියනනම් අපිට MySQL කියන database management tool එක හම්බ වෙනවා ඒ වගේම web server එකක් අවශ්‍ය වෙනවා SAMP එක කියනනම් අපිට Apache කියන web server එක හම්බ වෙනවා WAMP කියන එක සාමාන්‍යයෙන් Windows වලට විතරක් එන software එකක් ඒ නිසා මම recommend කරන්නේ සාමාන්‍ය ඔයගලන්ට SAMP use කරන්න කියලා හේතුව තමයි Windows Linux වගේම Apple Mac OS වලටත් ඔයගලන්ට SAMP use කරලා web browser නිර්මාණය කරගන්න පුළුවන් ඒතර SAMP එකේ ඔයගලෝ install කරා මුලින්ම control panel එකක් බලා ගන්න පුළුවන් මේ විදියට Apache MySQL කියන මේ Apache කියන්නේ අපේ web server එක web අඩවියක් අපිට serve කරන්න නම් ඒ කියන්නේ server side language එකක් run කරන්න නම් දැන් මම ඉස්සෙල්ලා PHP කියන්නේ web අඩවියක server side පැත්තේ code කරන්න පාවිච්චි කරන language එකක් කියලා. ඒතර server එකේ run වෙන දේක් run කරන්න නම් අපිට locally test කරලා බලන්න ඕනේ නම් අපේ computer එකේ අපිට web server එකක් run කරන්න වෙනවා. ඒකට අපි Apache software එක use කරන්න පුළුවන්. Apache කියන web server එක use කරන්න පුළුවන්. Apache එක start කරන්න ඕගොල්ලෝ මෙතන button එකක් දීලා තියෙනවා. එකෙන් ඒක start කරන්න පුළුවන්. ඒත් එක MySQL කියන අපේ web අඩ මේ දත්ත සමුදාය සංවර්ධනය කරන්න පාවිච්චි කරන දත්ත සමුදාය කළමනා කරන පද්ධතිය. ඒකත් ඕගොල්ලෝ මෙතනින් start කරගන්න පුළුවන්. මේ දෙකම අවශ්‍ය වෙනවා අපිට මෙතනින් එහා වැඩ කරගෙන යන්න. හැබැයි දැනට අපි මූලිකව කරන කරුණු කාරණා සඳහා අපිට Apache විතරක් ප්‍රමාණවත්. මොකද දත්ත සමුදායත් එක්ක මුලින්ම වැඩ කරන්න නැති නිසා මේ hello world එක නම් අපිට web සේවා දායකය පමණක්. ඒ කියන්නේ web සේවා දායකය විතරක් තිබීම ප්‍රමාණවත්. මේකේ ඔයගොල්ලෝ admin කියන එක press කරත් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ web browser එකට ගිහිල්ලා local host. local host කියන්නේ 127.0.1 කියන IP ලිපිනේ enter කරත් ඔයගොල්ලන්ට මේ Apache එකේ home page එකට යන්න පුළුවන්. ඒ කියන්නේ web server එක හරියට වැඩ කරනවද ඔයගොල්ලෝ start කරලා install කරලා තියෙනවා හරියට කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපි අපේ web browser එකට ගියොත් එහෙනම් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ඔයගොල්ලන්ගේ web browser එකේ open වෙලා තියෙනවා web server එකේ home page එක. ඒකේ ඔයගොල්ලන්ට තව විස්තරත් පෙන්නනවා මේ පිළිබඳව. ඒ කියන්නේ SAMP එකේ Apache කියන web server එකත් MariaDB කියන database management system එකත් දැන් MySQL කියලා අපි හැමතැනදීම කතා කරාට දැන් MySQL කියන දත්ත සමුදා කළමනා කරන පද්ධතිය Oracle කියන සමාගමෙන් මිලදී ගත්ත දැන් අවුරුදු කීපයකට කලින්. එතකොට මේකේ open source branch එක තිබ්බ එක. ඒ කියන්නේ අපි කියන්නේ විවෘත මුදුකාංග විදියට තිබ්බ එක ඕනම කෙනෙක් edit කරන්න පුළුවන් use කරන්න පුළුවන් විදියට තිබ්බ එක. MariaDB කියන නමින් තමයි දැන් යන්නේ. හරි. ඒ MySQL ම තමයි වෙනසක් නැහැ ඔබන SQL code කරද්දී එකම විදියට code කිරීමේ හැකියාව තියෙනවා. එතක මේක PHP සහ Perl කියන back end languages වලට support කරන. ඒතර අපි ඉගෙන ගන්න යන්නේ PHP කියන්නේ. හරි. ඒතර PHP වලදී අපි මුලින්ම code එකක් කරනවා නම් අපිට සාමාන්‍ය HTML කරද්දී අපි notepad එක කරන්නේ. ඒ වගේ notepad එකේ කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මම මෙතනදී භාවිත කරන sublime text කියලා පොඩි tool එකක්. මේකෙන් අපිට code සාමාන්‍යයෙන් එක එක වර්ණ වලින් එක එක භාෂාවන්ගේ code අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් HTML code කරලා ඕනම language එකක් මෙතනින් ඔයගොල්ලන් සකස් කරගෙන ඒ විදිහට දර්ශනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක text editor එකක් විතරයි IDE එකක් විදිහට මේකේ compilersවත් interpretersවත් එකතු කරලා නැහැ. හරි. ඒතර මේකේ PHP code කරද්දී මුලින්ම අපි PHP විදිහට file එක save කරගනිමු. PHP ෆයිල් එකක් සේව් කරද්දී අපේ ලෝකල් හොස්ට් එකේ රන් කරන්න ඕනේ නම් අපි හැමතිස්සෙම අපි SAMP එක සේව් කරගන්න ස්ථානෙට ගිහිල්ලා ඕගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන් C එකේ SAMP කියන ෆෝල්ඩර් එකේ තමයි බොහෝ වෙලාවට SAMP ඉන්ස්ටෝල් වෙන්නේ. මම D එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒකේ htdocs කියන ෆෝල්ඩර් එකේ new ෆෝල්ඩර් එකක් අපි හදාගමු අපේ ප්‍රොජෙක්ට්ස් වලට. අපි හදමු zone කියලා ෆෝල්ඩර් එකක්. මම මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපේ පළවෙනි PHP ෆයිල් එක හදන්නේ. මම මෙතන නම දෙන්නම් first.php කියලා. හරි මේක අපි save කරගමු. ඊට පස්සේ අපි PHP code කරලා දැන් ඔයගොල්ලෝ දන්නවා HTML ඔයගොල්ලෝ use කරද්දී හැමදෙස්සෙම අපි HTML tags ඇතුලේ තමයි code කරන්න ඕනේ. ඒ වගේම PHP උනත් පටන් ගන්නදී අපිට තියෙනවා මේ වගේ අර ඔයගොල්ලෝ දාන විශාල ලකුණයි question mark එකයි PHP කියලා අපි දෙන්නවා. හරි. ඊට පස්සේ ඒ වගේම ඔයගොල්ලෝ පුරුද්දක් විදියට මේක open කරගමං ඒක ක්‍රෝස් කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ question mark එකයි crossing tag එකයි අපිට use කරන්න පුළුවන්. මේ අතර තමයි අපි හැම PHP code එකක්ම ලියන්න ඕනේ. එහෙම ලිව්වේ නැත්නම්
PHP විතර අඳුර ගන්න. දැන් අපි මේ ෆයිල් එක සේව් කරලා තියෙන first.php කියන extension එකත් එක්ක ඒක මතක තියාගන්න. HTML සේව් කරද්දී අපි .html කියලා දෙනවා, Python සේව් කරද්දී .py කියලා දෙනවා. ඒ වගේ PHP සේව් කරද්දී අපි .php කියන extension එකෙන් දෙනවා. අනිත් කාරණේ තමයි ඔයගොල්ලන්ට මේ PHP ෆයිල් එකක් ඇතුලේ HTML නිකම්ම ලියීමේ හැකියාව දෙනවා. ඒ කියන්නේ PHP websites නිර්මාණය කරන්නම හදපු language එකක් නිසා බොහෝ දුරට backend වලටම හදපු එකක් නිසා ඔයගොල්ල මේ PHP ෆයිල් එකක් ඇතුලේ HTML නිකම්ම කෝඩ් කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම HTML කෝඩ් කරන්න පුළුවන්. හැබැයි PHP යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ PHP tags ඇතුලේ යන්න ඕනේ ඔබ. හරි. එතකොට මේ විදිහට PHP tags දාගෙන අපිට පුළුවන් echo කියන command එකෙන් මොකක් හරි එකක් print කරගන්න. දැන් අපි Python වලදී print කියන command එක පාවිච්චි කරන output එකක් ගන්න user. එතකොට මේකෙදී අපි echo කියලා අපි දෙමු මොකක් හරි අපි enter කරමු sona education office කියලා අපි පොඩි zonal education office කියන එක echo කරන්න පොඩි code එකක් enter කරලා semicolon එකක් දාලා මේක save කරගමු. දැන් මේක අපි save කරලා තියෙන්නේ PHP එකක් විදියට. මේ echo කියන එකෙන් වෙන්නේ ඔගලන්ට zonal education office කියන එක web browser එකේ බලා ගන්න පුළුවන්. මේ echo කියන එකෙන් අර නිකන් text එකක් කියවනවා web browser එකට. ඒක ඇතුලේ අපිට ඕන නම් echo එක ඇතුලේ html tags දෙන්නත් පුළුවන්. ඒවත් ඒ විදිහට වැඩ කරන අපි කරලා බලමු ඉස්සරහට. හරි. අපි මේක save කරලා දැන් අපි web browser එකට ගිහිල්ලා local host කියන්නේ අපි අර අපේ computer එකේ serve කරලා තියෙන web server එකේ අපි folder එකක් හදුවනේ zonal කියලා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ zonal කියන folder එක ඇතුලේ තියෙන first.php කියන ෆයිල් එක අපි save කරගත්ත php ෆයිල් එක. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මේ ෆයිල් එකේ නම URL එක enter කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන first.php කියන click කරාමත් අපිට මේ ෆයිල් එක access කරන්න පුළුවන්. එතකොට ඒකෙන් output එකක් දෙනවා zonal education office කියලා. අපිට hello world කියලා වුණා නම් අතන text එක hello world විදියට දෙන්න තියෙනවා. හරි. එතකොට ඒ විදියට තමයි php code එකක් අපි web browser එකේ run කරගන්නේ. එතකොට php වලදී අපි අර කලින් python කරද්දී interpreter එක use කරා. ඒ වගේම ඔයගොල්ලෝ C හරි Java වගේ language එකක් code කරනවා නම් compile එකෙන් code කරලා ගන්න ඕනේ. එතකොට මේ php කියන එක web server එකෙන් compile කරලා අපිට output එක text එකක් විදියට නැත්නම් hyper text එකක් විදියට web browser එකට එවන. හරි. ඒක තමයි මේ echo කියන එකෙන් වෙන්නේ. අපි echo කියන එක අපිට print කරගන්න පුළුවන් web browser එකේ. හරි. එහෙනම් අපි බලමු php වල අනිත් ඉතුරු ටික කොහොමද අපි එතනින් එහාට යන්නේ කියන කාරණා. අපි මේ echo එක ඇතුළට h1 tags දෙකක් දාලා h1 එක close කරන්නත් ඕනේ. මේක save කරලා අපේ web browser එකට ගිහිල්ලා refresh කරලා බලුවොත් එහෙම අපිට දැන් සාමාන්‍ය text එකක් නේ තියෙන්නේ. දැන් අපි refresh කරාම h1 එකක් විදියට පෙන්වන්න ඕනේ. හරි. ඔයගලන්ට මේක source code එකුණත් ඕනනම් බලන්න පුළුවන් page source එක control u press කරලා. ඒකෙදි ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ html ටික විතරයි. php site එකේ ඒව ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපේ web browser එකට එවන්නේ echo කරන ටික php වලින්. එහෙම නැත්නම් html ටික විතරයි. ඒකට අදාළ server side එකේ ටික සම්පූර්ණයෙන්ම run වෙන්නේ අපේ web server එකේ. ඒකට ඒක web browser එක පැත්තට එවන්නේ නැහැ. හරි. මම හිතනවා ඔයගලන්ට දැන් php code එකක් මුලින්ම run කරගන්නේ කොහොමද කියලා පොඩි අදහසක් එන්න ඇති කියලා අපි බලමු. එතනින් එහාට PHP වල ඉගෙන ගන්න තියෙන දේවල් ටික. එතකොට PHP වලදී ඔයගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්න තියෙනවා variable එකක් කියන්නේ මොකද්ද කියන. මම හිතන්නේ ඔයගොල්ලෝ Python කරලා තියෙන නිසා විචල්යක් කියන්නේ මොකද්ද කියන එක මම අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විචල්යක් කියන්නේ මතකයේ తాවකාලිකව රඳවා ගන්න මතකයේ දත්තයක් తాවකාලිකව රඳවා ගන්න භාවිතා කරන එකකේට අපි විචල්යක් කියලා කියනවා. ඒකෙදි මේ විචල්ය අපි වෙනස් කරොත් එහෙම ඒකේ තියෙන අගය වෙනස් වෙනවා. විචල්යෙට නමකුත් තියෙනවා. අපි ඒක විචල්ය ලේබල් එක කියලා කියනවා. ඒ කියන්නේ අපි මේ ආකාරයට int age equal 20 කියලා දුන්නොත් එහෙම මේ ආකාරයට මෙතන age කියලා කියන්නේ විචල්ය. int කියලා කියන්නේ විචල්යේ වර්ගය. ඒ කියන්නේ විචල්ය integer එකක්ද එහෙම නැත්නම් string එකක්ද කියන එක. දැන් අපි Python වලදී නම් මෙහෙම variable එක initialize කරලාදී වර්ගය දෙන්නේ නැහැ. PHP වලත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම මේ නිකන් විචල්යක් කියන්නේ මොකද්ද කියන එකයි ඔබට පැහැදිලි කරන්න අදහස් කරා. ඒතර මේකෙදි මතකයේ කියන්නේ අපේ RAM එක කියලා අපි සාමාන්‍යයෙන් කියන මතකයේ age කියලා විචල්යක් රඳවා ගන්න ඉඩ ප්‍රමාණයක් වෙනවා. ඒකට integer එකට අවශ්‍ය කරන byte ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒත් එක මේකේ අගේ විදිහට 20 කියන එක ආදේශ වෙනවා. හරි. ඒතර විචල්යක නම් දාද්දී PHP වලදී ඔබ සලකා බැලිත දේවල් කීපයක් තියෙනවා.
පළවෙනි එක තමයි අනිවාර්යෙන් හැම විචල්යක්ම පටන් ගන්න ඕනේ ඩොලර් සයින් එක යූස් කරලා. හැම විචල්යක්ම පටන් ගන්න ඕනේ ඩොලර් සයින් එකෙන්. ඊට පස්සේ ඔගලන්ට හැම විචල්යක්ම අකුරකින් හෝ අන්ඩර්ස්කෝ කැරක්ටරකින් පටන් ගන්න ඕනේ. ඒත් එක්කම විචල්ය නාම ඉලක්කමකින් පටන් ගන්න බෑ කොයිම මොහොතකදීවත්. ඒත් එක්කම විචල්ය නාමයක ඔගලන්ට තියෙන්න පුළුවන් කැපිටල් H, A to Z, සිම්පල් 0 to 9 සහ අන්ඩර්ස්කෝ කියන කැරක්ටර එක විතරයි. අනිකුත් සංකේත ඇට් නැත්නම් හෑෂ් වගේ සංකේත ඔගලන්ට විචල්ය නාමයක භාවිත කරන්න බෑ. ඒත් එක්කම අනිත් දේ තමයි PHP case sensitive. ඒ කියන්නේ අපි මේ උදාහරණ විදිහට මෙතන දාලා තියෙන H සහ කැපිටල් H කියන එක ගත්තොත් මේ දෙකේ case sensitive කියන්නේ කැපිටල් සහ සිම්පල් අකුරු වෙනස්. ඒතර මේ දෙක වෙනස් විචල්ය නාම දෙකක් විදිහට තමයි ගන්න. ඉතින් මේ ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ PHP වල විචල්ය නාමයක් හදන්න. ඔයගොල්ලෝ Python වලදී දත්ත ප්‍රරූප කිහිපයක් ඉගෙන ගන්නවා. අපි integers, strings, float වගේ එක එක දත්ත වර්ග කිහිපයක් ඉගෙන ගන්නවා. ඒ වගේ PHP වලදීත් අපිට තියෙනවා දත්ත වර්ග කිහිපයක්. ඒකෙදි මේ ගණිතමය දත්ත විදිහට අපිට ගන්න පුළුවන් නැත්නම් ගණන් කරන්න පුළුවන් data නැත්නම් numerical data types විදිහට ගන්න පුළුවන් integer. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න integer එකක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් ධන හෝ ඍණ වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක්. float එකක් කියන්නේ දශම සංඛ්‍යාවක්. ඒත් එක්කම string එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ වචනයක් හෝ වාක්‍යයක් අපි ඇතුළත් කරද්දී string කියන දත්ත වර්ගයෙන් තමයි යන්නේ. ඒත් එක්කම boolean data type එකක් කියලා කියනවා. සත්‍ය හෝ අසත්‍ය එහෙම නැත්නම් එක බිඳුව කියන්නේ අගයන් දෙකක් පමණක් තිබිය හැකි විචල්්‍ය වලට අපි කියනවා boolean data type එකක් කියලා. ඒත් එක්කම මේකේ compound data types තියෙනවා arrays. දැන් අපිට PHP වලදී array එකක් කියන නම අහන්න ලැබෙන්නේ අපි list තමයි use කරන්නේ array වෙනුවට. ඒ කියන්නේ array එක තමයි අනිකුත් භාෂාවල array කියන සංකල්පයම තමයි PHP වලදී list කියන සංකල්පය හරහා PHP වලදී array කියන සංකල්පය හරහා දෙන්නේ අනිකුත් භාෂාවල list කියන සංකල්පයෙන් දෙන එකම තමයි. ඒතර array එකක අපිට ඕනෑම දත්ත ප්‍රරූපයකින් තියෙන data ගොඩක් ගබඩා කරලා තියන්න පුළුවන් data structure එකක්. ඒත් එක්කම PHP කියන object oriented language එකක්. ඔයගොල්ලෝ Python ඉගෙන ගනිද්දී object oriented වල මූලික සංකල්ප පොඩ්ඩක් කතා කරන්න ඇති. ඒතර මේ වස්තුවක් විදියට දෙයක් සලකලා class එකක් හදාගෙන class එකකින් object එකක් හදලා ඒ object එක අපිට භාවිත කරන්න පුළුවන් object oriented programming වලදී. ඒතර ඔයගොල්ලන්ගේ syllabus එකේ රාමුව තුල object ගැන කතා කරන්න නැහැ වෙන්නේ. ඒත් එක්කම මේ වැඩිපුරම අපිට අවශ්‍ය වෙන්නේ මේ PHP වලින් data ගනිද්දී arrays සහ associative arrays කියන එක. ඒ නිසා අපි ඊළඟට arrays ගැන කතා කරමු. කොහොමද PHP වලදී array එකක් හදාගන්නේ කියන කාරණය. ඒත් එක්ක මම ඔබට නිකන් variable එකක් create කරලා ඒ variable එක print කරගන්න ආකාරය අපි ඊළඟට කරලා බලමු. අපි දැන් මේ හදාගෙන තියෙන PHP file එකට අපි කොහොමද variable එකක් මේ echo කරගෙන තියෙන output එකට කොහොමද අපි variable එකක් insert කරගන්නේ කියන එක බලමු. මම මේකේ PHP variable එකක් හදද්දී ඔයගොල්ලන්ට කිව්වා මුලින්ම ඩොලර් සයින් එක යූස් කරන්න ඕනේ කියලා. අපි ඩොලර් සිටි කියලා දෙන්නේ නගරය. හරි මේ සිටි කියන එක මම string එකක් විදියට ඔයගොල්ලෝ දන්න strings Python වලදීත් ඔයගොල්ලෝ හදද්දී double quotes නැත්නම් single quotes යූස් කරන්න ඕනේ. එතකොට double quotes ඇතුළේ අපි බණ්ඩාරවැල කියලා සිටි එක දෙන්න. ඒත් එක්කම PHP වලදී මතක තියාගන්න ඕනේ විශේෂ දෙයක් තමයි ඔයගොල්ලෝ Python code කරලා පුරුදු තියෙන නිසා මේ හැම පේලියකදීම Python වලදී නම් අපිට අන්තිමටම end of line එක කියන line එක ඉවර වෙන තැන කියන්න අපිට මුකුත් indicator එකක් භාවිත කරන්න ඕනේ නැහැ. Python එක automatically detect කරනවා. හැබැයි PHP වලදී ඔයගොල්ලන්ට semicolon එකක් භාවිත කරන්න වෙනවා. හැම line එකක් ඉවර වෙද්දිම semicolon එකෙන් තමයි අපි මේ compile එක දැනගන්නේ මෙතනින් මේ පේලිය ඉවරයි කියන කාරණය. හරි දැන් මේ city කියන විචල්ය බණ්ඩාරවැල කියන string එක ගබඩා වෙලා තියෙනවා. හරි දැන් අපිට ඕනේ zonal education office බණ්ඩාරවැල කියලා enter කරගන්න නම් අපිට පුළුවන් කෙලින්ම මේ විචල්ය නාමය මේ විචල්ය නාමයේ ඇතුලේ බණ්ඩාරවැල කියන එකෙන් ගබඩා වෙලා තියෙන්නේ. මේ විචල්ය නාමය අපිට මෙතෙන්ට enter කරගන්න පුළුවන් ඩොලර් සිටි. දැන් මේක save කරලා අපි run කරලා බලුවොත් එහෙම මේ සිටි කියන එක වෙනුවට මේ බණ්ඩාරවැල කියන එක ආදේශ වෙලා තියෙනවා. ඒ කියන්නේ විචල්යයේ තියෙන අගය ආදේශ වෙලා තියෙන ඕනේ සිටි කියන එක වෙනුවට. අපි save කරලා මේක run කරලා බලමු. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් zonal education office බණ්ඩාරවැල කියලා වැටලා තියෙනවා. ඒතර මේ බණ්ඩාරවැල කියන එක අපිට පෙන්නලා තියෙන්නේ මේ විචල්ය භාවිත කරලා. විචල්යය තමයි ගබඩා කරලා තියෙන්නේ බණ්ඩාරවැල කියන එක. හරි. මම හිතනවා ඔයගොල්ලෝ විචල්යක් භාවිත කරන විදිහ පැහැදිලි ඇති කියලා. අපිට තවත් විචල්යක් දාගමු. integer type එකේ විචල්යක් අපි x කියලා ගමු. මේකට අපි දාමු නිකන් අංකයක් 100. දැන් මේ x කියන විචල්ය 100 කියන අගය ගබඩා වෙලා තියෙනවා. මම මේකේ
සිටි කියලා දාලා ඩෑෂ් එකක් දීලා අපව ඩොලර් x කියලා දුන්නොත් එහෙම ඔබලන්ට x කියන අගයක් මේක බලා ගන්න පුළුවන් මම මේක රිෆ්‍රෙෂ් කරා. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා විචල් එක අගයක් ගබඩා කළා කොහොමද අවුට්පුට් එකක් දෙන්නේ PHP වලදී ඒ අගේ string එකක් එක්ක පෙන්වන්න කියන එක. හරි. ඒත් එක්කම ඊළඟට අපි කතා කරන්නට අවශ්‍ය උනේ arrays ගැන. ඒකට array එකක් හදද්දී දැන් අපි කලින් python ඉගෙනගෙන තියෙන නිසා මම කියන්නේ අපි square brackets use කරා python වලදී list එකක් හදාගන්නේ. square brackets ඇතුලේ තමයි අපි අගයන් ටික දුන්නේ. ඒක PHP වල array එකක් හදද්දී අපි ඒ array එකේ නම, ඒ කියන්නේ array එක හඳුනා ගැනීම සඳහා භාවිත කරන නම, ඒත් එක්කම array කියන keyword එක පාවිච්චි කරන්න ඕනේ අපි මෙතනදී array එකක් තමයි හදන්නේ කියලා කියන්නේ. ඒත් එක්කම ඒ array කියන values ටික commas වලින් separate කරලා දෙන්නවා. මේකදී ඔයගොල්ලෝ integer එකක් නම් දෙන්නේ මෙහෙම quotes භාවිත කරන අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ string එකක් දෙනවා නම් සාමාන්‍ය විදිහටම quotes භාවිත කරලා double quotes හෝ single quotes ඇතුලේ ඔයගොල්ලෝ enter කරන්න ඕනේ ඔයගොල්ලෝගේ data එක. ඒත් එක්කම මතක ඇතුව අන්තිමට semicolon එක use කරන්න ඕනේ. list එකක් කියන එක මොකක්ද කියලා දන්න නිසා මම වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. list එකක් කියන්නේ නැත්නම් array එකක් කියලා කියන්නේ අපිට දත්ත සමූහයක් එකට ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේ index numbers තියෙනවා. ඒ කියන්නේ අපිට මේ සමූහයේ අවශ්‍ය තැනක් access කරන්න පුළුවන් ඒකේ index number එක. ඒතර ඒක සාමාන්‍යයෙන් index numbers පටන් ගන්න ඕනම පරිගණක භාෂාවක බිංදුවේ. ඒතර බිංදුවේ සිට අපේ තියෙන index ගන්න දක්වා අගයන් තියෙනවා. අපිට ඒව access කරලා බලන්න පුළුවන්. අපි කරලා බලමු කොහොමද මේ array එකක් වැඩ කරන්නේ PHP වල කියන එක. හරි. PHP වල array එකක් හදන විදිය අපි දැන් බලමු. අපි ඕනෑම array එකක් මෙතනදී හදාගන්න පුළුවන්. අපි නමක් දෙමුකෝ. දැන් අපි උදාහරණෙදි අපි class ගැන අපි මෙතනදී fruits කියලා ගමු. ඒතර dollar fruits කියලා මම ඒ array එකේ නම හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි array කියලා දෙන්න ඕනේ මම array එකක් තමයි මෙතන නිර්මාණය කරන්නේ කියලා ඒ භාෂාවට කියන්නේ. ඒත් එක්කම ඒක ඇතුලේ අපිට දෙන්න පුළුවන් array එකේ තියෙන අගයන් ටික. දැන් අපි මේ fruits කියන එකට දාගමු පළතුරු ටිකක්. හරි comma එකක් දාලා apple. ඊට පස්සේ හරි මේ විදිහට අපි array එකක් හදාගෙන තියෙන විදිහට fruits කියන එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම array එකක්. අපිට මේ array එකේ apple කියන එක විතරක් echo කරගන්න ඕනේ නම් ඒ කියන්නේ output එක විදිහට දෙන්න ඕනේ නම් අපිට පුළුවන් echo කියලා අපේ variable name එක මොකද්ද $fruits කියන එකනේ. හරි $fruits ගේ අර python වලදී ඔයගොල්ලෝ access කරන විදිහටම square brackets දෙකක් දාලා ඒක ඇතුලේ දෙන්න පුළුවන් කීවෙනි index එකද අපි access කරන්නේ කියන කාරණේ. ඒතර මේකේ orange කියන එක නම් අපිට print කරගන්න ඕනේ. orange කියන එකට අයිති වෙන්නේ මං කියෝ මේක index පටන් ගන්න බිංදුවෙන් කියලා. ඒතර බිංදුව කියන්නේ මේ බණන කියන එක apple කියන එකට එන්නේ පළවෙනි index එක. ඊට පස්සේ දෙවෙනි index එකට තමයි මේ orange කියන එක එන්නේ. එහෙනම් අපි මෙතන දෙක කියලා enter කරොත් එහෙම අපිට බලා print කරලා බලා ගන්න පුළුවන් මේ array එකේ දෙවෙනි index එක access කරලා. ඒ කියන්නේ ඒක ගබඩා වෙලා තියෙන orange කියන එක. ඒක අපිට බලා ගන්න පුළුවන් අපි save කරලා මේක run කරලා බලුවොත් එහෙම ඔබලු මෙතන orange කියන එක බලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය text එකෙන් එන උඩ එක bold වෙලා පේන හේතුව අපි උඩේකේ h1 එකක් ඇතුලේ තමයි සම්පූර්ණ ටිකම echo කරලා තියෙන්නේ. ඒ නිසා. ඒතර මේ orange කියන එක සාමාන්‍ය text එකක් විදිහට අපිට පෙන්වනවා. අර array එකේ ඇතුලේ තියෙන දෙවෙනි index එක තමයි මේ access කරලා තියෙන්නේ. දැන් අපි අපේ code එකට ගිහලා මෙතන තුන්වෙනි එක කියලා දුන්නොත් එහෙම මේ array එකේ. ඒතර අපිට තුන්වෙනි index එකේ ගබඩා වෙලා තියෙන grapes කියන එක. ඒක අපිට බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ඔයගලන්ට array එකක් access කරන්න පුළුවන් PHP වලදී අදාළ ස්ථානය. ඒත් එක්කම array එකක් හැදිලා තියෙන්නේ මං කියෝ විචල්්‍ය සමූහයක එකතු වෙලා වගේ. කියන්නේ ඒකේ උනත් අපිට අදාළ ස්ථානයේ තියෙන අගය වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් මම මේකේ දුන්නොත් එහෙම $fruits ගේ මේ $fruit කියන එකේ බිංදුවෙන් ඉන්ඩෙක්ස් එකේ තියෙන දැන් දැනට බිංදුවෙන් ඉන්ඩෙක්ස් එකේ තියෙන බනාන කියන එකනේ. අපි මේක මාරු කරමු වෙන මොකක් හරි ස්ට්‍රින්ග් එකකට මාරු කරලා බලමු. අපි දෙමු මොකද්ද පළතුරක් විදියට ගත්තොත් අපි කම්ප පයිනැපල් කියලා සෙමිකෝලන් එකක් දාලා මේක සේව් කරලා අපි එකෝ කරලා බලමු ෆෘට්ස් කියන එකේ 0th පොෂන් එක දැන් මොකද්ද තියෙන්නේ කියලා බලමු. මේක රිෆ්‍රෙෂ් කරොත් එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර grapes කියන එක පස්සේ pineapple කියලා ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ දෙකම එක ගාවම ඇවිල්ලා තියෙන කිසිම space එකක් නැහැ. හේතුව ඔයගොල්ලෝ දන්නවා HTML වලදී කොහොමද අපි enter කරාට text file එක enter වෙන්නේ. ඒකට අපි special characters use කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි break tag එකක් use කරන්න වෙනවා පහළ පෙළට යන්න. ඉතින් ඒ නිසා මම මේ echo එකට පස්සේ එතනින් එහාට එන එක පහලින් වැටෙන්න VR එකක් දෙන්නම්. VR එකෙන් වෙන්නේ මොකද්ද කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා.
HTML වලදී පහළ පේළියට යනවා. හරි නැත්නම් ලයින් බ්‍රේක් එකක් කියලා අපි කියමු. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. පයිනපල් කියන එක අපිට පහලින් බලා ගන්න පුළුවන්. මේකේ source code එක බලුවොත් එහම ඔයගොල්ලන්ට අර PHP කිසිම දෙයක් බලා ගන්න නැහැ. HTML ටික විතරයි ඔයගොල්ලන්ට මේකේ පේන්න තියෙන්නේ. ඒ ටිකත් එක දිගටම තියෙන අර BR එක නිසා තමයි පයිනපල් කියන එක පහළට ගින් තියෙන මේ තියෙන්නේ මේකේ source code එක. ඒ කියන්නේ web browser එකට එවලා තියෙන ටික. හැබැයි අර server එකේදී අපේ PHP code එක process වෙනවා. ඒ PHP code එක අපිට browser එකේ බලා ගන්න බෑ. හරි. එතකොට මම හිතනවා දැන් HTML වල array එකක් sorry PHP වල array එකක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ කොටසින් බලමු PHP වල associative array එකක් හදාගන්න විදිය. මොකද මේ associative array එකක් විදියට තමයි අපි HTML form එකකින් යවන දත්ත PHP file එකකදී ලබා ගන්න. ඉතින් ඒ නිසා අපි ඒක කොහොමද කරන්න කියලා අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.